අපිට දැන් මේ ඊයේ පෙරේදා වෙනකොට පේන්නේ අන්තිමේදී ප්‍රහාරයට වගකීතු අයට දඬයම් දඬුවම් දෙනවා නෙමෙයි ප්‍රහාරයට වගකීතු අයට දඬුවම් දෙනවා නෙමෙයි වාර්තා ඉදිරිපත් කළා කමිටු දාලා අන්තිමේදී කරමින් ඉන්නේ මේ දේශපාලන දඬයමක්ද කියන ප්‍රශ්නේ අපිට හොඳින්ම මතුවලා තියෙනවා මේ ප්‍රහාරයට වගකීතු අයට දඬුවම් දෙනවා නෙමෙයි ඒ මිනිස් විල්ලේ යුක්තිය දැන් අන්තිමේදී දැන් මේක තවදුරටත් අවශ්‍ය නොවුනහම තවදුරටත් මේක කරේ ගෙනියන්න කරේ දාගෙන යන්න ඕනේ නැති වුනහම මෙන්න ආණ්ඩුව මොකද්ද කරන්නේ වාර්තාවක් ඉදිරිපත් කරලා අර කාදිනල්තුමා කතා කරන්න නැතුව කවුරු කතා කරන්නද මේ ප්‍රහාරය පිළිබඳව තමන්ගේ ප්‍රජාව පිළිබඳව කාදිනල්තුමා කතා කරන්න නැතුව කවුරු කතා කරන්නද දැන් අන්තිමේදී කාදිනල්තුමා මේ වාර්තාව පිළිබඳ ප්‍රශ්න කරාම මේකේ විශ්වාසනීය භාවය පිළිබඳව ප්‍රශ්න කරාම මෙන්න දැන් කාදිනල්තුමාට අර ගමේ චණ්ඩියෙක් ලවහ අර අපේ භාෂාවෙන් කියන්නේ ගමේ චණ්ඩියෙක් ලවහ කාදිනල්තුමාට නිකන් චණ්ඩි පාඩ දානවා දැන් ඒකයි කරන්නේ අපිට පේන්නේ ආ මේ වාර්තාව එනකන් ආ වාර්තාව ගැන බලන්න එතකන් ඉවසන් ඉන්න නිකන් අර ගමේ චණ්ඩියෙක් ලවහ කාදිනල්තුමාට චණ්ඩි පාඩ එකක් දානවා මේ මොකද මේ අර සැබෑ වැරදිකරුවන් මේ ඝාතකයන් නැත්තම් අපරාධකාරයන් සෙවීම පැත්තක දාලා ඒක නිකන් වහං කළා ඒක නිකන් පැත්තකට දාලා හංගලා අන්තිමේදී නිකන් කාදිනල්තුමාට මෙර පාට් එකක් දාලා චණ්ඩි පාට් එකක් දාලා වැඩේ ක්ලෝස් කරන්න යන්නේ මේ නිකන් වැඩේ මග හරින්න යන්නේ අපිට පේන්නේ ඒක තමයි අපි දැක්කේ පහුගිය දවසේ දැන් ඊයේ නැත්තම් පෙරේද අපි දැක්කේ ඊයේ නැත්තම් පෙරේද අබසරණ ස්වාමීන් වහන්සේලව අබසරණ ස්වාමීන් වහන්සේ ඉස්සරහට ඇවිල්ලා අනිකන් ගමේ චණ්ඩියෙක් වගේ නිකන් කතා කරලා කාදිනල්තුමා ගැන කතා කරපු විදිය ආ ක්‍රිස්තියානිය මුස්ලිම් වරුන් ගැන කතා කරපු විදිය මේ වාර්තාව ගැන කතා කරපු විදිය ජනාධිපතිවරයා පිළිබඳව කතා කරපු විදිය ඒ විශ්වාසය ඇතුව කතා කරපු විදිය දැක්කාම අපිට පේනවා මේ යන්නේ කොතනටද කියලා මේ යන්නේ වැරදිකරුවන් හොයන්න නෙමෙයි මේ යන්නේ අපරාධකාරයෝ හොයන්න නෙමෙයි මේ යන්නේ මේ වැඩේ මේක නිකන් යට ගහලා අන්තිමේදී මේක යට ගහලා තවත් දේශපාලන ලියවිල්ලක් බවට පත් කළ තමන්ට 20යි 24 අභියෝගයක් වෙන්න කවුරු හරි ඉන්නවා නම් හිතනවා නම් මූ අභියෝගයක් වෙයි මට 20යි 24 කියලා ඒ අභියෝගයක් වෙන්න තියෙන මිනිස්සු එළියට දාන එක ඒ අභියෝගයක් තියෙන මිනිස්සුන්ගේ බිත්තියට හේතු කරන දඩයන් කරන එක අර දේශපාලන පලිගැනීම් කමිටුවක් හදලා අපි දැක්කා ඒ කමිටුවේ වාර්තාව හදලා ඉස්සරහට ගෙනල්ලා අනුර කුමාර පාටලී චම්පි කරනවද සරත් පොන්සේක ඒ මිනිස්සුන්ගේ බිත්තියට හේතු කරලා මේ ප්‍රජාතන්ත්‍රවාදී භූමියෙන් ඉවත් කරන හදනවා වගේම වැඩක් තමයි මේ කරමින් ඉන්නේ මේ පාස්කු ප්‍රහාර වාර්තාවෙ පාස්කු ප්‍රහාරයට වගකීතු අපරාධකාරයෝ අල්ලනවා නෙමෙයි අපරාධකාරයන්ව පැත්තකින් තියලා උන්ව යට ගහලා අර ගමේ චණ්ඩියෙක් දාලා අන්තිමේදී කාදිනල්තුමාටත් බැනලා මොකද කාදිනල්තුමා ප්‍රශ්න අතුරගත්තා ගැටලුව තේරුම් ගත්තා මොකද්ද වෙන්නේ කියලා තේරුම් ගත්තා ඒක ප්‍රශ්න කරාම කාදිනල්තුමාට ගමේ චණ්ඩියෙක් දාලා ගස්සලා ආ ගමේ චණ්ඩියෙක් දාලා නිකන් බන්නලා එයාව පැත්තකට කළා අර Taman ටූමනා කරන අභියෝගයක් වෙයි කියලා හිතන කෙනෙක්ව අර හැදම් දැන් අන්තිමේදී හිටපු ජනාධිපතිවරයා පිටින් ඉන්නේ මේක යවන්න හදන්නේ හිටපු ජනාධිපතිවරයා විත්තියට හේතු කළා ඒක නිකන් තවත් දේශපාලන දඩයමක් කරන්න යන්නේ මේකේ තියෙන හාස්‍ය තමයි ඔය මේකේ තියෙන හාස්‍ය තමයි ඔය අබසරණ ස්වාමීන් වහන්සේ කටහින්ද තමන්ගේ දේශපාලන කොන්ත්‍රාත් කරන්න ගිහිල්ලා අනුන්ගේ දේශපාලන කොන්ත්‍රාත් කරන්න ගිහිල්ලා හිරේ විලංගුවේ වැටුණාට පස්සේ හිටපු ජනාධිපතිවරයාට පින් සිද්ධ වෙන්න හිටපු ජනාධිපතිවරයාට පින් සිද්ධ වෙන්න එළියට ඇවිල්ලා අන්තිමේදී එළියට ගත්ත මිනිහා ඒ එළියට ගත්ත හිටපු ජනාධිපතිවරයා විද්‍යට හේතු කළා දඩයන් කරන්න යන වාර්තාව ඒ වාර්තාවේ ಗುಣ කියලා ඔන්න බලන්නකෝ මේකේ තියෙන හාස්‍ය තමයි අර තමන්ව එළියට අරගෙන ඉරේ විලංගුවේ වැටලෙද්දි තමන්ව එළියට අරගත්ත හිටපු ජනාධිපතිවරයාව දඩයන් කරන්න හදලා තියෙන දැන් පේන්නේ හොඳටම හිටපු ජනාධිපතිවරයාව දඩයන් කරන්න හදපු මේක දේශපාලනීය විල්ල අන්නේ දේශපාලනීය විල්ල වෙනුවෙන් පෙනී ඉන්නවා මේ අපසරණ උන්නේ හන්සේ මේ දේශපාලනීය විල්ල වෙනුවෙන් පෙනී ඉන්නවා මේ අපසරණ ස්වාමීන් වහන්සේ ඈ අපිට කියන්න තියෙන්නේ මේ කතා කරන්නේ නිකන් මේ සත්භාවයෙන් නෙමෙයි මේ කතා කරන්නේ V8 එකක්. අපි ඔය පෙරේද දැක්කේ V8 එකක් කතා කරන්නේ. වෙන මොකුත් නෙමෙයි. ඒ V8 එකක් තමයි මේ පෙරේද කතා කළේ. Breaking.lk